දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය මේ වන විට ක්‍රමයෙන් පහව යමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහෙත් බෙංගාල බොක්ක ආශ්‍රිතව මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපයේ හේතුවෙන් දීවර සහ නාවික කටයුතු වලින් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා. තත්ත්වයේ අඩුවීමක් අපි ආදර දින කිහිපය අපේක්ෂා කරනවා. උතුරු ප්‍රදේශයේ ආශ්‍රිතව විශේෂයෙන් දවස පුරාමගේ තරමක වෙසසයිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කිරීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන තත්ත්වයේ බලපෑම හේතුවෙන් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින නිසා මඩකලපුව සිට ත්‍රිකුණාමලය කංකසන්තුරේ හරහා මන්නාරම දක්වා වෙරළට පෙරෙන මුහුදු ප්‍රදේශවල දීවර සහ නාවික කටයුතු වලින් වළකින්න කියන එකක් දීවර සහ නාවික ප්‍රජාවගෙන් නැවතත් ඉල්ලන්න කැමැති. අයහපත් කාලගුණික තත්වයේ හමුවේ දිස්ත්‍රික්ක 13ක පවුල් 40921කට අයත් පුද්ගලයන් 160093ක් අවතැන්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ. ආරක්ෂිත මධ්‍යස්ථාන 70ක පවුල් 2222කට අයත් පුද්ගලයන් 9591ක් රඳවා ඇති අතර පූර්ණ නිවාස හානියක් සහ අර්ධ නිවාස හානි 406ක් වාර්තා වී තිබෙනවා. අයහපත් කාලගුණික තත්වයේ හමුවේ වාර්තා වූ පුද්ගල මරණ සංඛ්‍යාව 3ක්. මෙ අතර අයහපත් කාලගුණයේ හේතුවෙන් බස්නාහිර සහ දකුණු පළාත්වල වසා තැබුණු පාසල් අද යළි විවෘත කෙරුණා. ගංවතුර තත්ත්වය පහව යාමත් සමග බෝවන රෝග වැළඳීමේ වැඩි අවධානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කිරීම අතිශයින් වැදගත්. මොකද එහෙම නොවුනොත් ජලය හරහා පැතිරියාමේ රෝගාබාධ ආසාදන රට වේගයෙන් පැතිරියාමේ අවධානමක් තියෙනවා. ඉන් ඔබට විශේෂයෙන් ඩෙංගු රෝගයේ ව්‍යාප්තිමේ අවධානමක් තියෙනවා. ඒ නිසා පරිසරයේ පිරිසිදුව තබා ගැනීම, මදුරම් බෝර ස්ථාන විනාශ කිරීම ආදී කාරණා සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම සහ මේ වෙනට ආහාර පාන මිලදී ගැනීමේදී ආහාර පාන පිළියෙල කිරීමේදී පිරිසිදු බව රැක ගැනීම අතිශයින් වැදගත්. ඒ වගේම නිවසේ පවා ආහාර පිළියෙල කිරීමේදී යොදා ගන්න අමුද්‍රව්‍ය විශේෂයෙන් එළවලු ආදිය, පලා වර්ග ආදිය හොඳින් සේදීම, වඩා හොඳින් පිස ගැනීම, පිරිසිදු ජලය භාවිත කිරීම ආදී කරුණු කාරණාවලට ප්‍රමුඛත්වය ලබා දිය යුතු වෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.